हाँ सर नहीं यार, मैं सिस्टम मेकिंग ऑफ है ना, देखें देखें देखो, मैं सैटेलाइट सिस्टम मेकिंग में नहीं, आपे आती है नहीं करने हाँ हमको ओले के हाँ मैं करेगा। सर एक मैं यार किया ना किए थे, मैं एक क्या देंगे वो तो मेरे देंगे हर दिन दिवा तो एक क्या मैं किया ना किए का तो है। मैं अच्छा तो मैं ना මෙතන එහෙම කිසිම එහෙම මේ මේක සම්භූත වෙනවා කියන වචනේ තමයි හරි. ඒ කියන්නේ කල්ලි හේතු සකස් වෙනකොට සැකසෙනවා, ඒ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ ඒ ස්වභාවය නේද ස්වාමීන් වහන්සේ? දැන් අර මං කිව්වේ ඒ ඒ ශක්තිය ඒ ඒ වෙලාවට ඒ ඒ දැන් පවතින ශක්ති, කියන්නේ මේ පවතින අපිටම විද්‍යුත් ශක්තිය, චුම්බක ශක්තිය, මේ වගේ මේ ශක්තියම විතරයි මේ මේ පවතින්නේ. ඒ ඒ හේතු මෙතන වෙනස්ම න්‍යායක් තියෙනවා. අපි ගැඹුරුයි මේ කියන ඒවා තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ශක්තිය කියලා දෙයක් නැහැ. ඔය කියන කිසිම දෙයක් නැහැ. පළවෙනි එක. ඔක්කොම මේක පැහැදිලි කරන වචන විතරයි භාවිතා කරන්නේ. ඔව්. කියාගන්න විදිහක් නැහැ වචන. එහෙම 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 නෙමෙයි මේකේ. මේකේ තියෙන්නේ emptiness එකක්. මෙතන ශුන්‍යයි මේ කතාව. මේකේ කිසිම දෙයක් නැහැ. පළවෙනි එක. නැති දෙයක් නැති නැති ස්වභාවයක් සකස් වෙන එකක් නැති ස්වභාවයක්. ඒ කියන්නේ මෙතන දැන් දුමක් වගේ මෙතන මැවෙනවා කියව මොකක් හරි අර අර මෙතනින් අර නිකන් මැවෙනවා කියව මොකක් හරි, ඒ කියන්නේ මෙතන සම්භූත වෙනවා කියව මොකක් හරි, ඒ කියන්නේ ඒ ඒ සම්භූත වෙන එක නැති ස්වභාවයක් සකස් වෙන එක. ඒ කියන්නේ දැන් අපි උපමාවක් ගත්තොත් නම් අපිට අර අංශු වලින් පුළුවන් මෙතන හැදෙනවා කියන මේ සාමාන්‍යයෙන් අ රූප ඡායාවක් හැදෙන්න පුළුවන්. ඔව්. ආ ඒක නැති වෙන්න පුළුවන්. ආයි තව රූප ඡායාවක් හැදෙන්න පුළුවන් වගේ එකක්. දැන් වෙන මෙහෙම දෙයක්. දැන් සංඥාවේ ස්වභාවයෙන් මේ සංඥාවක්නේ. මේ සංඥාවක්. එතකොට සංඥාව කියන එකක් උත් නැහැ. අත්‍තර යම්කිසි විඳීමක් තුළ සංඥාවක් තියෙන්නේ. නමුත් මේක විඳීම කියන වචනේත් වැරදි. සංඥාව කියන වචනේත් වැරදි. මේක ඇවිල්ලා දැන් අපි හිතමු ඔබතුමිය ඔබතුමියගේ අභ්‍යන්තරයේ තියෙන එක දැනෙන ස්වභාවයක්. ඔව්. මොකක් හරි අපි හිතමු මොකක් හරි රූප සංඥාව මොකක් හරි මතක් වෙනවා කියලා අපි හිතමු. මොකක් හරි ඒක ඒකට වචනයක් කියන්න බෑ. ඒ සම සංඥාවනේ, ඒක සංඥාවනේ කියන්නේ වෙන්නේ. ඔව්. සංඥාවක් නේ මොකක් හරි. අනිත් ස්වභාවයක් අන්තිම හුස්ම ගියා කියමු. ඔව්. හුස්ම යනකොට දැන් මේ හුස්ම ගිය සංඥාව ඒකනේ. ඔව්. සකස්ම සංඥාවනේ. ඔව්. ඒ සංඥාව තුළ ඉන්නවා. ඒ සංඥාව තුළ ඒ සංඥාව සුකුම ස්වභාවයක් වුණොත් ඒක සුකුමයි. කියන්නේ සංඥාවේ නිරූපණයක් නැති වෙනවා. සංඥාවේ නිරූපණයක් තිබුණොත් ඒ නිරූපණ ඒ ස්වභාවයතර දැනෙන දැනීමක් ඔස්සේ සංඥාවක් තියෙන්නේ. එතකොට ඒ දැනීමක් ඔස්සේ සංඥාවක් තියෙන්නේ. දැනීමක් නැහැ කියන්නේ සංඥා වේදනාව එකට වෙන් කරන්න බෑ. වේදනාවමයි සංඥාව කියන්නේ. සංඥා වේදනා එකතුවම තමයි සංඛාරා කියන්නේ. ඒකමයි විඥානය කියන්නේ. සංඥාවමයි විඥානය කිව්වේ ඒකයි. එතකොට වේදනා සංඥාව වෙන් කරන බැග සංඥා වේදේති නිරෝධ සමාපත්තිය කියන්නේ. ඒ සංඥා වේදේති නිරෝධ සමාපත්තියේ යම්කිසි කෙනෙක් අධ්‍යක්ෂණය තියෙනවා නම් එයා දන්නවා. එයාට දැනෙන දෙයක්. ඒ කියන්නේ සංඥාව සුක්කුම ස්වභාවයක. කියන්නේ එතන මුකුත්ම ස්මතු වෙන්නේ නැහැ. ඔක්කොත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වේදනාවක් ඉස්මතු වුණොත් තමයි සංඥාවක් තියෙන්නේ. තියෙන්නේ. ආ. විඳීමක් ඉස්මතු වුණොත් ඒක දැනීමක් ඉස්මතු වුණොත් සංඥාවක් තියෙන්නේ. කම්පන චංචන ස්වභාවය. කම්පන චංචන ස්වභාවයේ දිය වීගෙන යනවා. කම්ම ඒ කියන්නේ මුකුත්ම සංඥාවක් නොදැනෙන තැනටම දිය වෙනවා. ඇත්තම කතාව. දැන් රාග දේශ මොහ දැන් ඕක දිය වෙගෙන යනවා කියන්නේ කම්පන චංචන දිය වෙගෙන යන එකනේ. ඒකනේ සංඥාවක් කොම වෙනවා කියන්නේ. ඒකනේ රාග දේශ මොහ සීනස්ව වෙන්නේ. ඒකම තමයි අරහත්ත්වයට Tamanට නොදැනෙන ස්වභාවයක් තමයි වෙනවා. තෝමිනා අරහත්. දැන් මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතමු අරහත්ත්වයටපත් වෙලා නැහැ. අපි හිතමු කම්පන චංචනේ යන්තම් එනවා. ඒ සංඥාවක් එතන පේ දැනෙනවා Tamanට. මොකක් හරි සංඥාවක් සකස්. අපි හිතමු සංඥාවක් සකස් වෙනවා කියලා. ඒ සංඥාව තුළ දැන් මෙයා සිතුවිලි විඥාන මායාවනේ. මෙයා අවදියෙන් ඉන්නවා නම් එයාට දැනෙනවනේ මේ සිතුවිලි බොරු කියලා. ඔව්.
එතකොට එයාට ඒව සිතුවිලි වලට යාට කතාවක් නැහැනේ. සිතුවිලි වලට යාට වටිනාකමක් එන්නේ නැහැනේ. එන්නේ නැහැ. ඒ වටිනාකමක් එන්නේ නැති ස්වභාවය තුළ මොන සිතුවිල්ලාවක් පළක් නැහැ. පළක් නැහැ. මේක අභ්‍යන්තරයෙන් එන බොරුවක් කියන එක. බොරුවක් කියලා. මේක ඒක හරසුන් වෙනවා. අන්නේ හරසුන් වෙනක සංඥාව එතකොට මෙතන නසන්නසන්නි අනිවිතනසන්නි නොපියසන්නි වගේ සංඥාවක් පළක් නැහැ. ආ. මේ සංඥාවට හරයක් නැහැ. එතන තමයි නැවත උප්පත්තියක් නැහැ. නෑ. ඒ කියන්නේ දැන් ලෝකයක් තියෙන බව දැනුවත් ලෝකෙක උපදිනවා කිව්වේ. ඔව් ඔව්. දැන් එතකොට එයා ලෝකයක් තියෙන බව මොකක් හරි සංඥාවක් තියෙන්නේ. තියෙන සංඥාවක් පොතක් මේසයක් ඉරක් හදක් ගහක් කොළක් මොකක් හරි තියෙන්නේ. ඒ මොකක්වත් එහෙම සංඥාවක් ගන්න වටිනාකමක් හැම හරයක් නැහැ ඇත්තන්ට බිය වෙනවා කියන්නේ. ඔව්. ඒක යාට සකස් වෙන්න හේතුවක් නැන්නේ බලයක් එන්නේ නැහැ නේ. බල ගැනීමක් නැහැ. ඔව්. බල ගැනීමක් නැති වුනම අගයක් නැහැ නේ. ඔව්. ඒක තමයි මෙතන බැටරි බැස්සා වගේ ශුන්‍යයි කියන්නේ. ඔව්. ඒ ශුන්‍යය කෙනාට නවත් උප්පත්තියක් නැහැ. ලෝකයක් නැති බව දකින්න තැනමයි ඔක සිද්ධ වෙන්නේ. ඔයිනොත් මං අර ඒ ප්‍රශ්නේ හිතේ අර ආත්ම හතක් ගැන කතාවක් කියන්නේ. ආත්ම හතක් ගැන කතාව තියෙන්නේ සෝතාපන්න කෙනාට අනාගාමි නැහනේ. ඔව්. නේ ආගාමි කියන තැන උප්පත්තියක් නැහනේ. ඔව්. කලලක සකස් වෙන්නේ නැහනේ. නමුත් සෝතාපන්න කෙනාගේ ඒ තියෙනවනේ රාග දේශ මොහ ස්වභාවය ඇලෙනකටන කම්පණ ස්වභාවය තියෙනවනේ. ඔව්. දැන් ලෝකයක් නැති බව එයා දකිනවා. නමුත් කෙලෙස් තියෙනවනේ තාම. කෙලෙස් තියෙනවා. ඔව්. ඒක නිසා සංඥාව සකස් වෙනවනේ. ඔව්. ඒ සකස් වෙන සංඥාවේ ස්වභාවයට සුකුම ස්වභාවයක සකස් වෙනවා. ඒ කියන්නේ මේ සකස් වෙන කිසිම දෙයක් මේ අපි දැන් සාමාන්‍ය ඇහෙනවනේ. ඔව් ඇහෙනවා. ධර්මේ නොදන්න කෙනාට සකස් වෙනවා කියලා හිතෙන්නේ එක්කෝ සතෙක්ගේ කලලෙක. ඔව්. එහෙම නැත්නම් මොකක් හරි හේකනේ. නමුත් දැන් ධර්මයේ දන්න කෙනා දන්නවනේ මේ සකස් වෙන්නේ මේ මිනිස්යාගේ තැඟ ඇතුලේ නෙමෙයි කියලා දන්නවනේ. ඔව්. ශක්තියක් ඇතුලේ කියලා දන්නවනේ. ඔව්. එතකොට දැන් බල්ලෙක් ගියුණා තැඟ ඇතුලේ නෙමෙයිනේ ශක්තියක් ඇතුලේනේ සකස් වෙන්නේ. මෙන්න මේකම තමයි දැන් මේ සකස් වෙන්නේ ශක්තියක් ඇතුලේ. ඒ ශක්තියේ තියෙන තැනක් නැහැ. හැබැයි සුකුම ස්වභාවය කියන්නේ ඒක කලලෙක නෙමෙයි. ඒක භෞතික දෙයක් නෑ. භෞතික වස්තුවක් නෑ. දැන් භෞතික වස්තුවක් තියෙ භෞතික වස්තුවක් උපම ආදර්ශකයක් ගත්තොත් එහෙම එතන උපතක් තියෙනවානේ. එතන කෙලින්ම තිරියන් ලෝකයක් ඒ වගේ දැන් මේම දැන් මානියමක්කට අතිමානිය කුක්කරෝ වගේ යම්කිසි රාගදේශමවල යම්කිසි බරගතියක් නිසානේ ඔයතර කලලවල සකස් වෙලා තියෙන්නේ. කොහේ හරි කලලක දැන් ආත්ම හතක් ගැන කතා කරත් ඒ ආත්ම හත කතා කරන්නේ එක්ක දිව්‍ය ස්වභාවයක්නේ. එක්ක කතා කරන්නේ සුද්ධාවාසයක්නේ. ඔව්. ඒ දිව්‍ය ස්වභාව කියන ඒවා පහළ කොහෙවත් එහෙම භෞතික එකක් නෙමෙයිනේ. නෙමෙයි. ඔව්. ඒක භෞතික නෑනේ. ඔව්. එහෙනම් තනකුත් නෑනේ. තනකුත් නෑ. ශක්තියක් ඇතුලේනේ. ඔව්. දැන් කතාව විසඳිලා ඉවරයිනේ. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ ශක්තිය තියෙන තැනක් නෑ. ශක්තිය කියලා දෙයක්වත් නෑ. ශක්තිය තියෙන තැනකුත් නෑ. එතකොට එහෙම එකක් නැති වුණාම අර දැන් දියුණු ස්වභාවයට පත් වෙන්නේ කොහොමද? සිත් අරමුණු වෙන්නේ කොහොමද? අරමුණු සිත් විඥාන නෑ මේ දැන් මේ සංඥා දැන් මේ සංඥා සකස් වෙන දැන් මේ යම් සිස්ටම් එකක් තියෙනවා දැන් ඔබතුමිට හිතෙන සිත් පිළි ගලන ඔය සිස්ටම් එක දිගටම ගලනවා. ආ ඒක දිගටම යනවා. ආ එතකොට ඒ විදිහේ පැවැත්තිලා ඒක ශුන්‍යතාවයට පත් වෙනවා. නෑ 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 සෝතාපන්න කෙනා නවත උපදිනවනේ. සෝතාපන්න කෙනා ආගාමි නෙමෙයිනේ. සෝතාපන්න කෙනා රාගදේශ මොහ තියෙනවනේ. ඔව්. රාගදේශ මොහ තියෙන කෙනාට සංඥා තියෙනවනේ. ඔව්. සංඥා තියෙන කෙනා දිව්‍ය ස්වභාවයක සකස් වුණත් නැවතත් මනුෂ්‍ය ස්වභාවයක සකස් වෙලා නිවන් දකි. ආත්ම හතක් උපදිනවා කියන්නේ ඒකනේ. ආත්ම හතක් නෙමෙයි ආත්ම දෙකක් හරි එකක් හරි මේ දිව්‍ය ලෝකෙ කියලා නිවන් දකින්න කියන එක බොරුවක්. ඒකට හේතුව තමයි එතන දිව්‍ය ස්වභාවය එකම සංඥාවක අතර සකස් වෙන එකක්. ඒක නැවත එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ එතර සංඥා වෙන එහෙම සංඥා වෙනස් වෙන්නේ නැහැ. මේක බුද්ධ ආගම. මේක අනිත් ආගම් නෙමෙයි. මේ කතාවල් එක එක විදිහට මේ පොත් ලියාගෙන ලිව්වට වැඩක් වෙන්නේ නැහැ. මේක ඇවිල්ලා දිව්‍ය ස්වභාවය කියන්නේ ඒ සුකුම සංඥා ස්වභාවයක සකස් වුණාට එතනට නැවත නැවත මේක සංඥාව දැන් සුකුම දැන් මෙයාට රාග දේශ මොහ තියෙන්නේ පැ නිවන් දකින්න ඒක ප්‍රකට වෙන්නේ පැ නිවන් දකින්න
ඒක ඒක යථාභූත විදර්ශනා දකින්න එපා, විදර්ශනා කෙරෙන්න එපා. අනුසෝතේ දැන් මෙයා යන්නේ පටිසෝතේනේ. පටිසෝතේ කියන්නේ ඔස්සක පරිණාමයි, නිවනට ඇමුණක් කොට පවතිනවා. හැබැයි එහෙම කිසිම තැනක දිව්‍ය ස්වභාවයක් ඇතුලේ අපේ මේ තියෙන බුදුදහම තුළ තියෙන ඒ දිව්‍ය ස්වභාවයක් කියන එක සංඥා ශක්තිය ඇතුලේ තියෙන. ඒක මනුස්ස ආත්මයකට આવොත් විතරයි රාග දේශ මොෂය වෙන්නේ. ඔතන සුද්ධාවාස අනාගාමි භූමිය කියන්නේ රාග දේශ මො එතන සම්පූර්ණයෙන්ම නොදැනෙන ස්වභාවයකටම ගිහිල්ලා සංඥා සුකුම ස්වභාවයකටම ගිහිල්ලා. න ආගාමි කියන්නේ එතන සුද්ධාවාසේ පරණ එතන නිවන් දකින්නවා. එතන මේ ගැලවිලා යන එක ප්‍රපාතයට වැටෙනවා වගේ ගැලවිලාම යන එකක් තියෙන සුද්ධාවාස. එතරයි සුද්ධාවාස වෙන් කළා දිව්‍ය ස්වභාව වෙන් කළා ගත්තා. මොකද දිව්‍ය ස්වභාවවල තවත් හේතු තියෙනවානේ. දිව්‍ය ස්වභාවවල සකස් වෙන්නේ සංඥා සුකුම ස්වභාවය කියන්නේ සංඥා සුකුම වෙනවා රාග දේශ මොහ සේරම ඒ රාග දේශ මොහ සේ වෙලා නෙමේ දිව්‍ය ස්වභාවයේ තියෙන්නේ. දිව්‍ය ස්වභාවවල රාග දේශ මොහ තියෙනවා. දෙයයන්ට රාග දේශ මොහ තියෙනවා. උපමාවක් කිව්වොත් එතකොට නමුත් සුද්ධාවාස වල තියෙන ස්වභාවයේ එතන ඡය වෙලා යන ස්වභාවය. නමුත් දිව්‍ය ස්වභාවය තමයි රාගදේශමෝ තියෙන ස්වභාවය. රාගදේශමෝ තියෙන ස්වභාවය නැවත මනුෂ්‍ය ස්වභාවයකටම සකස් වෙනවා. මනුසාත්මයකටම සකස් වෙලා තමයි නිවන් දකින්නේ. දිව්‍ය ලෝකයක නිවන් දකින එකක් කොහෙවත් අපි ධර්මයේ තුල අහලා නැහැ. ධර්මයේ තුල කොහෙවත් එහෙම ස්වභාවයක් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. හොඳයි ඉතින් එහෙම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය අනේ නෑ ඒක ප්‍රශ්නයක් වුණා මේ එහෙම වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ කියන්නේ අරමුණු එනවද එතකොට කොහොමද ඒක ඉතින් බාගෙට යන්නේ ඉතුරු ටික සම්පූර්ණයෙන්ම කොහොමද කියලා. දිව්‍ය ලෝකවල ඒ කියන විදිය අපි දැන් සංඥාවේ සුකුම ස්වභාවයක් තමයි දිව්‍ය ස්වභාවය. නමුත් දිව්‍ය ලෝකෙන් ඔය කියන විදිහට සංඥා වෙනස් වෙනවා නම් බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන් දිව්‍ය ලෝකෙින්. එහෙම දෙයක් ධර්මයේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. අනේ දිව්‍ය ලෝකෙන් එහෙනම් ඒක සුකෝ වෙලා ඊට වැඩිය බ්‍රහ්ම ලෝකෙකට යන්න පුළුවන්. දැන් මේ ස්වභාව සංඥා සුකුම ස්වභාවයේ අවස්ථා ටිකක් තමයි දිව්‍ය ස්වභාවයි ඔය බ්‍රහ්ම ස්වභාවයි ඔක්කොම ඔය කියන ඒවා ඔය අවිල සංඥාවේ සුකුම අවස්ථා ටිකක් තියෙනවා. එතකොට එහෙම බ්‍රහ්ම ලෝක, එහෙම දිව්‍ය ලෝක කියලා නෑනේ ස්වාමීනි. නෑ එහෙම දෙයක් නෑ. මේ සංඥාවේ සුකුම අවස්ථා ටිකක් තියෙන සකස්ස. ඒ අවස්ථාවට පත් වුණොත් ඒ අවස්ථාව විතරයි. මේ ධර්මයේ තුල පේන්නන සත්‍ය කතාව තුල පොත්වල ලියලා තියෙන කතාවයි ඒක අතර පොත්වල එක එක විදිහට කතන්දර ලියලා තියෙනවා. නමුත් මේ සංඥා සුකුම ස්වභාවවල පවතින ඒ බුදුන් වහන්සේ නවසත්තාවාස කියන කොටත් ඒකත් සංඥා ඒකත් කාය නානත් සංඥා නානත් කාය ඔය කියනකොට ඔය එකම සංඥාවෙන් තියෙන ස්වභාව තමයි පෙන්වන්නේ. ඔව්. ඒ ස්වභාවයේ ඒ ස්වභාවෙම සුකුම ස්වභාවය සකස් වුණා නම් සුකුම ස්වභාවෙම තියෙනවා. නැවතත් මේ ස්වභාවයෙන් මනුස්ස ස්වභාවයට ඇවිල්ලා තමයි ඒ සෝතාපන්න ආරයන් වහන්සේ ඒ අනාගාමි භූමියේ ඉතින් පසු කරලා නිවන දක්වා යන්නේ. ඔව්. ඔය සංඥාව ඊතර ඒ ස්වභාවයේ පවතින්නේ. ඒ කියන්නේ දිව්‍ය ස්වභාවය. දිව්‍ය ස්වභාවයෙන් ආයි වෙනින් ස්වභාවයකට යන්න බෑ. දිව්‍ය ස්වභාවයෙන් ආයි බ්‍රහ්ම ස්වභාවයකට යන කතාවක් කොහෙවත් නැහැ. එහෙම දිව්‍ය ස්වභාවයෙන් ආයි වෙනස් වෙන කතාවක් නැහැ කොහෙවත්. ඒ පවතින ස්වභාවයෙන් පවතිනවා. හැබැයි ඒ ස්වභාවෙ නැවත අර මනුස්ස සංඥාවක් සකස් වෙලා මනුස්ස ස්වභාවයකට එන්න පුළුවන්. වැටෙන්න පුළුවන්. නමුත් අර තිරියන් ලෝකවල සකස් වෙන බර සංඥා සකස් වෙන්නේ නැහැ. තමයි ඒ ස්වභාවය තියෙන්නේ. එතන නැත්තම් සෝතාපන්න කෙනා නැවත ආගාමි කියලා කියන්න පුළුවන් වෙන්නේ නැපේ. ඔව්. අතන ආත්මහතක් කතාවක් ඕනෙත් නැහැ. හැබැයි සෝතාපන්න කෙනා දුගතියකට වැටෙන්නේ නැහැ. එහෙම දෙයක් ධර්මයේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ධර්මයේ තුල සඳහන් වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් අවබෝධෙනුත් තේරෙනවා. සෝතාපන්න කියන්නේ පටිසෝතේනේ. පටිසෝතේට ගියාට පස්සේ අනුසෝතේ ලෝකේ ඇත්ත කරගන්න තැන නෙමෙයි ඉන්නේ. නමුත් අර සංඥා තියනවා වුණාට ඒකේ පටිසෝතේ එක්කමයි තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයක් අහුවෙන් ඔව් රළු ස්වභාවයක් නෑ. රළු සංඥා තියනවා කියන සංඥාවක් සංඥාවක්නේ. එතකොට මෙයාට දැනෙන්නේ එහෙම ස්වභාවයක් නෙමෙයි. එයාට සංඥාවේ තියනවා. දැන් මේක අපි ගත්තොත් එහෙම අපි තුම ගල් කැටයක් කියලා ගල් කැටේ අපි තුම පතුරු ගැලෙව්වා කියලා
පතර පතර ගැලවුවාම අන්තිමටම ඉතුරු වෙන්නේ ගල් කැටේ චූටි වෙලානේ. ඔව්. පිටු මේ ගල් කැටේ චූටි වෙලා පුළුන් වගේ වෙනවා කියලා. මුකුත්ම නැහැ කියලා. ඔන්න ඒ වගේ ස්වභාවයක් කොහොමද පල්ලෙහාට වැටෙන්නේ? ඒක ඔකේ තේරුම. ඒ ස්වභාවයෙන්ම තියනවා කියන එකයි. ඒ ස්වභාවය තියනවා. දැන් ඒකයි ආයේ කෙලෙස් හටගන්න එපා. එහෙමනම් ආයි පතුරු පතුරු එකතු වෙන්න එපා. ගලක් තමයි. ආයි හටගන්නේ නැහැ. කෙලෙස් හටගන්න නැත්නම් කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේත් නැහැ. එතකොට ඒක පල්ලෙහාට වැටෙන්න නම් ආයි පතුරු පතුරු එකතු වෙන්න ඕනේ. එහෙනම් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. සකස් වෙනවා සකස් වෙන්නේ අර මනුස්ස ස්වභාවය කිව්වට එතනත් එයා එක්කෝ යමක් කමක් තියෙන ඒ වගේ හොඳට කන්න බොන තියෙන සුක්කුම ස්වභාවයක තියෙන කලලක. එහෙම ස්වභාවයේ සිතුවිලි තියෙන ඒ සමහර විට ඒ අම්මා කෙනෙක්ගේ එහෙම ස්වභාවයක කල්ලෙක්. සමහර සිතුවරයකේ ඒ වගේ ස්වභාවයක දැන් අපේ ගෞතම තථාගත බුදුන් වහන්සේ කතා කරන රජ කෙනෙක්ගේ පවුලේ මාමයා දේවීට ඒ වගේ ස්වභාවයක සකස් වෙන්නේ එහෙමනම්. ඒ කියන්නේ සුක්කුම ස්වභාවයක ඒ වගේ ස්වභාවයක. දැන් දුකත් දැන් ලොකුවට නිකන් අර සැප සම්පත් තියෙන නිකන් අර කිසිම ස්වභාවයක සකස් වෙයි. එහෙම නැත්නම් මොකද අර සංඥාවේ ගල්පතුරු වගේ කතාව පෙන්වන්නේ ඒකයි. ඒක එකතු වෙන්න එපයි. රාග දෙස්මෝ තියෙන්න එපයි අතන්ට යන්න. ඔව්. රාග දෙස්මෝ දේශයක්වත් තියෙන්න එපයි. එහෙම ස්වභාවයක් එන්න පුළුවන්. දැන් එතනදී අපි මේ ධර්මයේ තුල දකින්න විදිහට සංඥාවේ අවස්ථා තමයි දිව්‍ය ස්වභාවවල කියලා. අපි අරද කාලයක් තිස්සේ අහපු පොත්වල තියෙන විදිහට මේ මොනවාද අර අමුතු කතා ටිකක් තියෙනවානේ. ඒවනම් නෙමෙයි අපි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ නවසත්තාවාසා කියන විදිහට බුදුන් වහන්සේ ඒකත් සංඥා ඒකත් කාය කියන එකම ස්වභාවයේ සංඥාවක සකස් වෙන ස්වභාවයක් දිග හැම සංඥාවක්ම සෝතාපන්න සංඥා එකම ස්වභාවයක තියෙන එකක්. එකම ස්වභාවයක තියෙනවා. ඔය ඒකත් සංඥා ඒකත් කාය කියන ස්වභාවය. ඒ ස්වභාවය කාය කියලා ගන්න බෑ. නමුත් පෙන්වන්න ඕන නිසා ගන්න සංඥාව එක කියන එක. එකම සංඥාවක පවතින චක්ෂභාවයක සකස් වෙන එක. ඒ ස්වභාවයේ ඉතින් තමයි මේ ආත්මහතක්ම උපදින එකක් නම් අපිත් දකින්නේ නැහැ. සමහරට මනුස ආත්මයක් ලැබලා සමහරට ඒ ආත්මෙ බැරුවොත් නවතත් වැඩි වුණොත් අතකට වැඩි යන්නේ කියන එකනේ පෙන්වන්නේ. ගොඩක් කාලවට සෝතාපන්න කෙනා ඒ කාත්ම භාවයක් ආයිපදිලා ඒ ආත්ම භාවයම නිවන් දකින්න හේතු තියෙනවා. නැත්නම් අත් දෙකක් උපදින දකින්න හේතු තියෙනවා. වැඩිමනොත් හතක් කියලා තමයි ධර්මයේ තුල නම් සඳහන් වෙන්නේ. අපිට නම් මෙන්න මේ දෙයක් දැනෙනවා. ඒක කියන්නම්කෝ. අපිට දැනෙන ස්වභාවය තමයි අපිට දැනෙන ස්වභාවය මේ කියන්නේ. අපිට දැනෙන ස්වභාවය තමයි සෝතාපන්න කෙනා ගොඩක් දුරටම මේ ආත්ම භාවයේම නිවන දක්කා යනවා. ඔව්. ඉතින් දැන් අවබෝධය ඇවිල්ලානේ දිනේ කොහොමත් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඒ විදිහටමනේ සිතන්නේ ඒ විදිහටමනේ දකින්නේ. සමහරවිට මොකක් හරි යම් කිසි සකස් වෙන හේතුවක් නිසා තමයි අපිට නම් දැනෙන විදිහට. හැබැයි ඒක අපේට දැනෙන විදිහට නම් කියන්නේ සෝතාපන්න කෙනා මේ ආත්ම භාවයේම මේ සම්පූර්ණ කළා අනාගාමී වෙලා නිවන් දක්වා යන වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ කියන එක. වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඒක ලොකු ඒ කියන්නේ මන්ද අපිට තේරෙන විදිහට නම් ධර්මය ගැන හොඳ අවබෝධයක් ඇතුව කෙනෙක් සෝතාපන්න වෙනවා නම් අය අවබෝධය තුළ කොහොමද යන්නේ? පහළට වැටෙන්නේ නැහනේ කොහොමවත්. දැන් ඔබතුමිය ගත්තොත් ඔබතුමිය දැන් අනාගාමී පැත්තටම ධර්මය අහනවා. ඔව්. එතකොට අනාගාමී පැත්තටම ධර්මය අහනකොට ඔබතුමියට උප්පත්තියක් පණවන්න බැරි වෙනවා. එතකොට ඔබතුමිය කොහොමද ඔය කතාවේ වැඩ නැති වෙන එතකොට? එතකොට නැවත උප්පත්තියක් නැත්තම් මොකද කරන්නේ අනාගාමී? එතකොට ඔබතුමිය එතන සුද්ධාවාසවල එතනින් නැවත උපදින්නේ නැහැ. එතනින්ම ශක්තිය ශුන්‍ය වෙලා යනවා. ඒ කියන්නේ මේ පොත්ත ගැලවිලා ගිහිල්ලා ආයි මුකුත්ම නැතිම වෙන ස්වභාවයකට ගිහිල්ලා එතනින් ඒ චුට්ටක් නැති වෙලා යන එකක් තමයි සුද්ධාවාස කියන්නේ. ඒක පැහැදිලිවම කියන්න පුළුවන්. එතන පෙන්නන්නේ එතන සම්පූර්ණයෙන්ම නැති වෙන්න ඕන මේ අනාගාමිනේ. මුකුත් නැහැනේ කතාවක්. ආයි ලෝකයක් ගැන කතාවක්වත් ආයි මොකක්වත්ම නැහැනේ මෙයාට. ආයි මනුස්ස කතාවක්වත් සත්පුජ්‍යල කතාවක් නැහැ. මෙයා දකින්නේ මේක ශක්තිය කියලා විතරමනේ. මෙයා දකින්නවා මේක ශුන්‍යයි කියලාම දකින්නවා. මෙහෙම දෙයක් නැහැ ශුන්‍යයි කියලාම දකින්නවා. ශුන්‍යතාවයේ තියෙන තමයි සුද්ධාවාසතේ. ඒ එතන දෙයක් එතන සංඥා ස්වභාවයක් නොපෙනෙන නොදැනෙන තමන් සංඥා ස්වභාව පැනවුවට. ඒ තියෙන සුකුම ස්වභාවයම සුකුම ස්වභාවයේ අවස්ථා පහක් පෙන්නනවා. ඉතින් ඒ සංඥා ස්වභාවය යන්තම් හරි දැන් ස්වභාව පහක් තමයි පෙන්නන්නේ.
අවිභේ අතප්පේ සුදස්සියේ සුදස්සිය අකනිටාව කියලා පෙන්නනවා. ඔව්. හැබැයි එවෙන් ආයි උප්පත්තියක් පනවන්නේ නැහැ නේ කොහෙටවත්. ඒවත් ඔක්කොම නිකන් මේ දාගත්තුම සංඥා ගොඩක් විතර ඒ නිසා වෙනවා. එහෙමත් කියලා ගන්න බැහැ. සංඥාවේ ස්වභාව පහක් බව පේනවා. ඒ කියන්නේ ඔව්. ඒ කියන්නේ අනාගාමී භූමියේ කියන්නේ න ආගාමී කියන්නේ දිට්ඨිංච අනුභගම්ම සීලවානේ. දස්සනේන සම්පන්නෝනේ කාමේසුයිනේයනේ. කම්සප්පිනවන එකක් නැහැනේ. ආසාවක් නැහැනේ. එතකොට කාමීත් විනේ ගේදන් නැහි ජාතු ගබ්බසේ පුරෙතින් ගර්භයක සකස් වෙන්න කොහොමත් බෑනේ. එතකොට ඒක අනාගාමී භූමිය. අනාගාමී කියන්නේ මේකේ ස්වභාව පහ කිව්වොත් අවිභය අතප්පේ සුදස්සිය සුදස්සිය අකනේ තමයි මේ කියන ඒවා කිසිම පොතක නැහැ. මේ කියනවා ඔව් ඒක තමයි මේ කියන එක. ඒ කියන්නේ අපිට දැනෙන මෙන්න මේමයි. පංච ආයතන පහක්නේ. අවිභය අතප්පේ සුදස්සිය සුදස්සිය අකනේ තාවනේ පේනන්නේ පහයිනේ. ආයතන වල මොනවා හරි චූටි හරි යන්තම් හරි සංස්කභාවය දැන් තේරෙනවා. පැහැදිලි ඔව්. ඔව් මම කිව්වයි කියලා ඔක පොත් වලින් ගන්න එපා. අපි හොයාගෙන යෝ. නෑ 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 අපි හම්බුනේ නෑ. මට ඒක කිසිම පොතක නැහැ. ඒක අවබෝධයෙන් ප්‍රකාශ කරන දෙයක් කියලා. මම ඒක බෝන්ජගේ මේ නම් ගම් මේ නම් තිබ්බට කෙනේව නෑ නේද කියලා. නෑ නෑ ඒ මෙහෙම එකක්වත් නෑ. ඒ කියන්නේ දැන් ඔය ප්‍රථම ධ්‍යානයේ පෙන්නවනේ බ්‍රහ්ම පාරිපද්දේ බ්‍රහ්ම පුරোহিতේ මහා බ්‍රහ්මනේ ඒක මේ බ්‍රාහ්මණය දාගත්ත නම් ටිකක් තියෙන්නේ. ඒක ඇවිල්ලා ප්‍රථම ධ්‍යානයෙන් තියෙන්නේ. ඒ කියන්නේ විතක්ක විචාර ප්‍රීසුක ඒකාග්‍රතාව තියෙන ප්‍රථම ධානය කියන්නේ එකම සංඥාවක ඒ කියන්නේ එකම සංඥාවක වෙන සංඥා නැහැ. ඒ සංඥාව නිසා තමයි ඔය උතර පෙන්නන්නේ. උතර පෙන්නන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම බ්‍රහ්ම කියලා කියන්නේ මේ මහා බ්‍රහ්ම මහා බ්‍රහ්මගොල්ලෝ දාගත්තා. මහා බ්‍රහ්මයා කියලා මේගොල්ලෝ මෙහෙම කතා කරාට මෙන්න මේක මෙහෙම මුද්දේට ගියාම බ්‍රහ්මන් කියන්නේ භ්‍රමණයට. බ්‍රහ්මන් කියලා කෙනෙක් කොහෙවත් නැහැ. නමුත් මේක දැන් පස්සේ කාලයකදී බ්‍රහ්මන් කියලා කෙනෙක් හදාගෙන ඉන්නේ. නමුත් මේක මුලේ ගියාම ඍෂිවරුන්ගේ මූලයට ගියාම අපි තුම අද අපි ඍෂිව අපි තමයි මූලේ ඉන්න ඍෂිවරය කියලා හිතන්නකෝ. අපි හිතන්නකෝ. අපිට දැන් මේ අවබෝධය තියෙන විදිහ කියන්නේ බ්‍රහ්මන් කියලා කෙනෙක් නැහැ. පළවෙනි එක බ්‍රහ්මන් කියන්නේ භ්‍රමණයට මැවෙන එකට. ආහහ. අපි දන්නේ නැහැ ඔය Hindu ආගමේ ඔහොම තියෙනවද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් මේ අපේ අවබෝධය කියන්නේ බ්‍රහ්මන් කියලා අපිට මේක දැන් අපිට නුවණින් හොදට ඥානෙට අභිඥාවට ගත්තාම අපිට අපිට අවබෝධයටපත් වුණ දේ තමයි බ්‍රහ්මන් කියන්නේ භ්‍රමණයට ඒ භ්‍රමණය තුල මැවෙන එකටයි බ්‍රහ්මයා මැව්වයි කියන්නේ. දැන් පෘථිවිය භ්‍රමණය වෙනානේ මේ ඔක්කොම මැවෙන්නේ. අපි කියන්නේ Big Bang කියලා පරමාණුයේ පිපිරීම විශ්වයේ පිපිරීම තුල වේගයක් වේගයක් තුල ස්ඵටිකයක් ඝනයක් පෘථිවියක් කියලා. අදටත් පෘථිවිය 5 කිලෝමීටර 100ක වේගෙන් කරකිනවා කියලා. දැන් වේගය තුලනේ මේ ඔක්කොම හැදෙන්නේ. දැන් මේ පෘථිවි ශක්තිය ඇතුළේ තියෙන්නේ දැන් විශ්ව ශක්තිය පෘථිවි ශක්තිය ඇතුළේ තියෙන්නේ අපි කොහොමද වේගයෙන්ද කියලා. ඒක පොදු විශ්වයේ තියෙන ශක්තියට සමාන නැහැ කියලා එක වෙනස් කියලා. ඒක ඇතුළේ අපි වෙනවනේ විඤ්ඤාණ ශක්තියත් ඒකත් හැදෙන්නේ වේගයක් ඇතුළේ. ශක්තියක් තියෙනවා කියලා ස්පාර්ක් වෙවි යන එක උදේ ඒක හැදෙන්නේ. අන්ත දෙකක් තුල තමයි හැමතිස්සම ශක්තියක් හැදෙන්නේ. ඒ ස්වභාවය තමයි ශුන්‍යතාවය තමයි අන්ත දෙකක් ඇතුළේ හැදෙන්නේ. පෘථිවියේ වේගය තුල හැදෙන මේක ඇතුළේ තමයි පදාර්ථ හැදිලා වතුර හැදිලා ඒ හැදිලා මේ ඔක්කොම හැදිලා තියෙන්නේ. ඒතකොට බ්‍රහ්මන් කියන්නේ භ්‍රමණේ භ්‍රමණේ කියන්නේ වේගය වේගය තුල මේ සේරම හැදෙන්නේ. ඔව්. එහෙනම් මහා බ්‍රහ්මයා ලෝකෙම වුණා කියන්නේ වේගය තුල භ්‍රමණේ තුල හැදෙන්නේ. ඔව්. ඒකම තමයි දෙයයන් වාසී ලෝකෙම වුණා කියන්නේ දෙයියෝ කියන්නේ සබාදාම. ඒ සබාදාමෙන් ලෝකෙම වෙන එකම තමයි දෙයයන් වාසී ලෝකෙම වුණායි කියන්නේ. එතකොට ඒක ඒකම තමයි. එතකොට බ්‍රහ්මන් කියන්නේ භ්‍රමණේ භ්‍රමණේ තුල ලෝකෙම වෙනයි කියන එක එක හරියි. එතකොට ඊගාව එක තමයි සබාදාමෙන් වෙනවා කියන එකත් ඒකත් හරියි. දෙයයන් වාසී වෙවයි කියන එක. ඊට පස්සේ බැලුවාම මේ මේවා අපි දන්නේ නැහැ. මේ පොත්වල ඕවා නැහැ. ඔව්. ඔතන මොකද ඔය කියන එක මතකවත් අපි කියනව නැහැ. අපි කියන්නේ අපේ අවබෝධේ. එතකොට මේකේ මහා බ්‍රහ්මයාගේ කටේ ඔය කියන මෙහෙමයි ඔය කියනවා හදාගත්ත පස්සේ කාලෙකදී ඒක කියන එක වැඩක් නැහැ. උතන බ්‍රහ්ම පාරිසද්දේ බ්‍රහ්ම පුරোহিতේ මහා බ්‍රහ්මයේ කියලා කියනවනේ. ඒ ඒකෙන්නත් ඒ විදිහම තමයි. බ්‍රහ්ම පාරිසද්දේ බ්‍රහ්ම පුරোহিতේ ඒකට වැඩිය මේක ලොකුයි කියන්නේ ඒකට වැඩිය මේක ලොකුයි කියන්නේ. හැබැයි මෙතකදී සංඥාව තමයි ප්‍රථම ධ්‍යානයේ බැලුවම
විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. ප්‍රීති සුඛ කියන ඒවා අපිට තේරෙනවා මේක සුකුම ස්වභාව. ඒකාග්‍රතාව කියන එකත් තේරෙනවා. එතන වෙන වෙන සංඥා නැහැ, එක සංඥාවයි. එතන විතක්ක විචාර මෙතන තියෙනවා. මේ ඒක ස්වභාවය. එතන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතේ නමුත් මෙතන තියෙන්නේ බාහිර තියෙන එකක් නෙමෙයි. මේක ඒ කියන්නේ අපි කියනනේ උග්‍රහ නිමිත්ත කියන්නේ දැන් අපි දැන් සමත භාවනාව කරනකොට ගොඩක් වෙලාවට මේ බාහිර සංඥාවක් නේ අල්ලගන්නේ. එක්ක මොන හරි කසීනයක් එක්ක මොකක් හරි නිමිත්තක් නේ අල්ලගන්නේ. ඒකෙන් පිට යන්න දෙන්න තෝ තියා ගන්නවානේ. එතකොට එක්කම සංඥාවක් නේ තියාගන්නේ. ඒක ඊට පස්සේ පිට තුලින් දකිනානේ රූප සංඥාවක් විදියට. ඒ රූප සංඥාවේ තියෙන රූප ලෝකයක් තමයි අර කියන බ්‍රහ්ම පාරිසජ්ජය කියන එක. එතකොට බ්‍රහ්ම ප්‍රෝහිතය කියන්නේ ඒකට අරකට වැඩිය ඒක දිනුනුයි කියලා පෙන්නන්න. ඒක පුරෝගාමි කියන එක පෙන්නන්න. බ්‍රහ්ම ප්‍රෝහිතය, බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම ප්‍රෝහිතය, මහා බ්‍රහ්මයේ කියලා කියන්නේ අර බ්‍රහ්ම ලෝකේ වවන කියන එක වගේම තමයි. ඒක තමයි මහා බ්‍රහ්මයේ කියලා මේගොල්ලෝ පෙන්නගෙන කියන්නේ තුනක්කට හදලා. අවස්ථා තුනකට ගන්නවා. ඉතින් ඔය බ්‍රහ්මණයෝ ටික තමයි ඔය ටික ඔක්කොම තුන තුනනේ අදාගන්නේ. අතනක් තුනක් ගන්නවා. ඊට පස්සේ පරිත්ත සුභේ අපමාන සුභේ සුභ කින්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගන්නවා. ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසද්ද, බ්‍රහ්ම පුරোহিতේ, මහා බ්‍රහ්මේ. ඊට පස්සේ ගන්නවා ඊට පස්සේ ගන්නවා බ්‍රහ්ම පාරිසද්දේ වෙනුවට ගන්නවා මේ පරිත්ත සුභේ, අපමාන සුභේ, සුභ කින්නකේ. ඒක සුභේ සුභ කියලා ගන්නවා. මොකද අතන විතක් විචාර සංසිඳුනාම අර්ථික අර වචන වලින් ගන්නෙ. මේ වෙන නම් ටිකන්නේ දාගෙන තියෙන්නේ. නමුත් මෙතන වෙන්න තමයි. ඇත්තටම මේවා තියෙනවා කියලා එහෙම ගන්නවට වැඩිය මෙතන සංඥා සුකුම ස්වභාව ටිකක් තමයි. සංඥා සුකුම ස්වභාවය. ස්වභාව ටිකක්. හැබැයි මෙතන නෑනේ මේ ධර්මය අවබෝධිච්ච කතාව. ඔව්. ඔය ලෞකික දෙහරනේ. ඔව්. ඔතන ධර්ම කතාවක් නෑ. ඔතන සංඥාව අතන මේ බඹරයක් වගේ එකතන කරකවගෙන ඉන්න එකක් තියෙන. එකම සංඥා. ඔව්. ඒකනේ ආනිඤ්ඤාභි සංඛාරා කියන්නේ. සතරමයි කියන්නේ. ඒ කියන්නේ පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, ආනිඤ්ඤාභි සංඛාරා කියලා පෙන්වන්නේ. සංඛාරා කියන්නේ එක සකස් වෙන එකනේ. එතකොට අංකතයක්නේ. එතකොට මෙතන ආනිඤ්ඤාභි සංඛාරා කියන්නේ බඹරේ. බඹරේ තමයි උපමාව. කරක. එකම සංඥාව කරගෙන වේගෙන්. එකම සංඥාව වේගෙන් කරගෙනවා කියන්නේ ඒක තමයි ආනිඤ්ඤාභි සංඛාරා. දැන් මැරෙන කොටත් ඒ සංඥාවේ ඉන්නවා. උෂ්ම යනකොටත් ඒ සංඥාව ගැලවෙන්නේ නැහැ කියන්නේ. ඒ සංඥාව හිර වෙලා ඉන්න එක තමයි සංඥාව තියෙන ඒ සත්‍ය ස්වභාවය සකස් වෙලා තියෙන්නේ. ඒකම තමයි පෙන්නන්නේ අර විතක්ක විචාර සංසිද්ධිලා අර පීතියේ සුඛයේ තියෙන අර සුඛ ස්වභාවය සකස් වෙනවා. අර මේක ලෞකිකයි. මේක ධර්මාබෝධයක් මෙහෙම හිත කියලා දෙයක් නැහැ. ඔම කතා මුකුත් නැහැ. නෑ. එහෙම කතා මුකුත් නැහැ. මෙතන අර හුස්ම දිහා බලන් ඉන්නකොට ඇස් දෙක පියාගෙන ඉන්නකොට බාහිරෙන් මිදිලා දැන් සිත සංඥා ස්වභාවයේ තියෙන්නේ. සිත ඇතුලේ ඉන්නේ. එළියට ඇවිල්ලා නැහැ ඇස් දෙක පියාගෙන. සිත ඇතුලේ සංඥාවේ ඉන්නවා. හුස්ම එක දැන් නොදැනෙන ස්වභාවයට සිය ප්‍රවර්ධකෙ ඉන්නවා. ඒක තුල එයාට වෙන සංඥාවක් එන්නේ නැහැ. අරකේම ඉන්නවමත් ඒ සමාධිය කියන්නේ ලොකු කතාවක්. ඒතර දැනෙන්නේ නැහැ. ඔව්. ඉස්සෙල්ලා දැනෙන්නේ නැහැ. ඔක සමාධියට ගිය කෙනෙක් දන්නවා. ඔතන ඉස්සෙල්ලා දැනෙන්නේ නැහැ. මේ ඒ ස්වභාවය තුලම ඒ සාන්ත සෝයක් දැනෙනවා, සිසිල් වෙනවා දැනෙනවා. ඒ ඔක්කොම දැනෙනවා. ඒ දැනෙන ස්වභාව තමයි අර දෙහන ටික. දැන් තේරෙනවා ප්‍රථම ධ්‍යාන. ඉතින් හරි පිටක් විචාර සංසිඳනවා දෙවෙනි ධ්‍යාන. ඊට පස්සේ දැන් ප්‍රථම ධ්‍යාන ගන්නේ වචනේ සංසිඳනවා කියලා. දෙවෙනි ධ්‍යාන ගන්නේ ඒ විතක් විචාර සංසිඳනවා කියලා. එතකොට ආස්වාස් ප්‍රාස්වාස් සංසිඳන ගන්නේ හතරවෙනි ධ්‍යානෙට. එතකොට පිටිය සංසිඳන ගන්න තුන්වෙනි ධ්‍යානෙට. එතකොට මෙතන ප්‍රීතිමත් ස්වභාවයක් අර සුඛය තුල ඇතිලා ඒකත් ගිහිල්ලා තමයි අතන්ට එන්නේ තුන්වෙනි ධ්‍යානෙට. හතරවෙනි ධ්‍යානෙට එන්නේ ආස්වාස් ප්‍රාස්වාස් හුස්ම නොදැනෙන ස්වභාවය. ඔතන ලෞකික ධ්‍යාන තියෙනවා. අර ධර්මාබෝධයක් නැහැ. එතනින් අසන්න තලයට එන්නේ. අසන්න තලය කියන්නේ හතරවෙනි ධ්‍යානයේ උපදින එක. හතරවෙනි ධ්‍යානයේ සංඥා වේදනා නිරෝධ සමාපත්තිය වගේම තමයි. සංඥාව නොදැනෙන සයිස් එකට එතන තියෙනවා. ස්වභාවය හැබැයි කෙනා ඉන්නවා. හැමතැනම කෙනා ඉන්න බව දැනෙනවා. කෙනා මම ඉන්නවා කියලා දැනෙනවා. දැනෙනවා. ආකාශයේ ප්‍රකට කරගත්තත් තමන් ඉන්නවා එතන. තමන් ආකාශ සංඥාවේ ඉන්නවා. ඒක නිසා ආකාශ සංඥාවේ සකස් වෙනවා. ඒකයි අරූප ධ්‍යානෙම පෙන්වුවේ අරූපම ලෝකෙ කියේ. ආකාශයේ පෙන්ව අරූප ලෝකේ කියලා. හරිනේ. අතන රූප සංඥා මෙතන අරූප ලෝකේ කියලා පෙන්නන්නේ. අතන රූපයක් කියලා සංඥාවේ ස්වභාවය. ඒ කියන්නේ සිත් ස්වභාවයේ රූපේ බාහිරින් හක්න බෑ.
මේක හරි ගැඹුරුයි මේ කියනවා තේරෙන්නේ විතරයි තේරෙන්නේ ඔක්කොම ඒ ස්වභාව පහ තමයි එතෙන් ආකාස සංඥාතර විඥානතර අපේ ඔය ආකින්ඥායතන කියන න සංඥායතන කියන එකයි අති භයානකයි ඉත භයානකයි කියන්නේ ඒක නිකන් විශ්වෙම තියෙනකන් තියෙන අනිත් ඒවාත් එහෙම තමයි අනිත් ඒවා දීර්ඝ කාලයක් විශ්වෙම තියෙනකන් තියෙන එකක් ඒ තරම් අති දීර්ඝ කාලයක් ඒක ආය එන දවසක් ආයි කියන එකත් බොරුවක් වෙනවා ඒ කියන්නේ ඒ තරම් මේ ශක්තිය ඇතුලේ අපේ සුකුම ස්වභාවය සකස් කරන කියන එක ඔව් සුකුම ස්වභාවය ගන්න සෝයිනන්ස දැන් ඔබවන් සේකින් මේ මට දැනගන්නනේ මම මේ සමතයත් වඩන්න ඕනද ස්වාමීනාංශ මේ විදර්ශනා භාවනාවට සමතේ වඩන එක නෑ අර කියන්නේ අර 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 සමතයි විදර්ශනාවයි උගන්වනවා කියන්නේ උගන්වන්නේ සමත කියන්නේ හිත විසිරෙන්නේ නැති එකනේ. ඔව්. දැන් හිත විසිරෙනවා නම් හිතට අරමුණු වෙනවා නම් සිය දැන් මේ සිත සිහිය දැන් සිතුවිලි දකින්න බෑනේ. ඔව්. සිත පේනවා කියන්නේ සමතේ තියනවා කියන එකනේ. ඔව්. දැන් සිහිය තියෙන පැත්තක් ඇතු වෙලා නැති වෙන බවට සිහියක් තියෙනකෙ ඒ සිහිය තියෙන එක තමයි සමතේ කියන්නේ. කියන්නේ එතනම විදර්ශනාව තුළ සමතේ වැඩෙනවා නේද අපි හැමෝම. විදර්ශනාව තියෙනවා නම් සමතේ වැඩෙනවා. හැබැයි විදර්ශනාව වෙන්නේ නැහැනේ සමහර අයට. සිතුවිලි පේන්නේ නැහැනේ. එතකොට යාට සිය පොඩක් ඒකාග්‍රතාව කරලා සමතේ පොඩක් වඩන්න ඕනේ. ඔව්. සමහර අයට ඒක තියෙනවා. අපි එතකොට කියනවා. කියනවා පොඩක් හුස්ම දිහා බලලා ඉන්න ඉරියව්වට හිත තියාගෙන පොඩක් සමත සමාධිමත් සිතක් ඇති කරගෙන එතකොට ඔබතුමනේ හතර ඉරියව්වෙම පේන ගන්නවා කියලා කියනවා. ඔව්. ඒ දියුණුව ඊට පස්සේ එනවා. එහෙම නැත්නම් මේ බුදුන් වහන්සේ මහා සලායතන සූත්‍රයේ හොඳට පෙන්නනවා. ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයකින් නිවන් දැකිය හැකි මහණෙනි කියලා. ඔය ප්‍රශ්නේ මහනවා බුදුන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේනම. ඔය ප්‍රශ්නේ මහනවා ස්වාමීනි කුමන ධ්‍යානයට සමවැදී යුතුද කියලා අහන විදර්ශනා වඩන්නේ. එතනදී තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයකින් නිවන් දැකිය හැකි මහණෙනි කියලා. ඒ කියන්නේ සිත ඒකාග්‍ර නම් සිත දකිනවා. සිතර සිහියක් තියෙනවා. එනේ අරමුණට සිහියක් තියෙනවා. අරමුණට සිහිය තියෙනවා නම් යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් සති සම්පජානේ කියන්නේ තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ සිහිය යෝනි ආරම්භක ස්ථානයේ යෝනිසෝ මනසිකාරය එතන දකින්නවා යා. දකින්නවා. ඒක නම් එයාට පුළුවන් එතන විදසුන් නොනින් දකින්න. යථාභූත ඥානය කියන්නේ ඒක. යථාභූතව ඒ අරමුණ එනම් පොත දකින්නවා. දැන් පොත දකින්න සිත. එහෙනම් ඒක නොනින් දැක්ක යථාභූත ඥානෙන් එහෙම දෙයක් නැති බව දැකලා එකෙන් මිදෙනවා. අන්න ඒකයි ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ ස්කන්ධය කියන්නේ පොතමයි. ස්කන්ධයෙන් තොර පොතක් නෑ ස්කන්ධයමයි පොත කියන්නේ. එහෙනම් ස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා කියන්නේ එකම කතාව. එකම කතාව. ඒක පැහැදිලි. මේ විදිහට හැබැයි මේ ධර්මයේ පැහැදිලි කරන පොත් කැලේම පොත් පොරිම නැති. ඔව් මේ දැන් ගොඩක් කාලවලට මේ දේශනා මෙහෙම ඉදිරිපත් වෙන එක හොඳයි. මොකද ගොඩක් නුවණින් විමසන බුද්ධිමත් අයට ගොඩක් දේවල් හිතන්න තියෙනවා. එයාට මේ පැහැදිලි කරන දේවල් ගොඩක් පොත්වලින් එතකොට එයා බලනකොට එයාට තේරෙනවා සූත්‍රවල තියෙනවා. පැහැදිලි කරලා තියෙන සිංහල තේරුම් වල අඩුපාඩු පේන්න ගන්නවා. එතකොට එයාටත් පේන ගන්න දැන් අපි හැම එකම පේනවනේ සත්‍යසූර්යගම සූත්‍රය කියන්නේ නිවන් මඟ කියලා පෙන්නනවානේ. එහෙම දෙයක් බාහිර මේ ලෝක විනාශය ගැන කතා කරාට එහෙම එකක් නෙමෙයි කියලා අපි කියනවානේ. කියනවානේ පංචමාන දියු සිඳියයි කියන්නේ ආයතන වල අසකන දියු. ඒකේ තියෙන කම්තම වෙනවීම සිඳියන එක. ඔහොම කියනවානේ මහා බේරු පර්වතයේ අලු වෙලා හුඹස් මැට්ටක් වගේ නැති වෙනවා කියන අවිද්‍යාව තුනු විසුණු වෙලා නිවන් දකිනවා කියන එක. ආපස්තර දක්න ලෝකෙන් පල්ලෑ විනාශ වෙනවා කියන්නේ ප්‍රභාස්වර සිත අවදි වෙනවා කියලා. ප්‍රභාස්වර සිත අවදි වෙන්නේ අර නාම රූප දෙක උපරිජ්ජන වෙන තැන ප්‍රභාස්වර සිත අවදි වෙනවා කියලා. මොහොත සප්තසූරික සූත්‍රේ නිවන් වගේ තියෙන්නේ. හැබැයි කිසිම පොතක එහෙම එකක් ලියලා නැහැ. නැහැ. කිසිම පොතක තේරුම ලියලා නැහැ නිවන් මාගේ කියලා බුදුන් වහන්සේ උපමාවක් පෙන්නනවා ලෝක විනාශය. ඒකම පෙන්නනවා බුදුන් වහන්සේ උපමේය සිතින් මිදලා සිත ඇතුලේ ලෝක විනාශය දැකලා සිත ඇතුලේ ලෝකෙන් මිදලා සිත්යෙන් නියත ලෝකෙ කුඩු වෙලා නිවන් දකින හැටි. ඒක අවබෝධයෙන්ම දකින්න ඕනේ අපේ අවබෝධනිකයන්. ඒක අර ඉන්නේ හත්තතාවක් විනාශ වෙනවා කියනවා ඊට පස්සේ කියනවා වතුරෙන් විනාශ වෙනවා කියලා. වතුරෙන් විනාශ වෙනවා කියන්නේ හතරෙනි ධ්‍යානෙට එනකොට මේක සුකුම වෙලා අසඤ්ඤ ස්වභාවයට එනවා. ඒක සංඥාව නොදෙන තැනට එන නිවන් මඟ පෙන්නන්නේ. සම්පූර්ණ නිවන් මඟ පෙන්නන්නේ. ඒ වතුර දැන් ගින්නේ අපිටම සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථිවිය විනාශ වෙලා යනවා කියලා. ඒතොර දැන් හතරෙනි වතුරෙන් විනාශ වෙන්නේ කොහොමද?
ඔය සම්පූර්ණයෙන්ම වැරදිනවා සප්තසුරේ සූත්‍රයේ ලෝක විනාශයේ අනිත් පැත්තට උපමාව ගත්තට ඒක උපමාවක් විතරයි. ඇත්තම තියෙන නිවන් මඟ. නිවන් මඟ. නමුත් ඒක කිසිම පොතක නැහැ. කිසිම පොතක නැහැ, කිසිම රටකවත් එහෙම කියලා නැහැ. මියන්මාරේවත්, බුරුමේවත් මේ අපි ලෝකේ කිසිම රටක දැකලා නැහැ. අනිත් එක මේ අපේම අවබෝධයෙන් අපේම අභ්‍යන්තරයෙන් කියන්නේ. මේ දේශනා දුමු ගම්බේ නෙමෙයි. දැන් අපි කියනවානේ මෙතන සුරාසුර යුද්ධය කියලා. සුරාසුර යුද්ධෙත් තියෙන නිවන් මඟ. එහෙම දෙයක් එළිය එකක් නෙමෙයි. ඒ කියන්නේ දෙල්පතිත්‍ර අසුරයන්ද්‍රාගේ මරබන්ධනේ තමයි නැති දෙයක් තියනවා කියලා හිතන එක. ඇත්තටම මේ සිතේ තියෙන ආත්මීය ස්වභාවය තමයි නැති දෙයක් තියනවා කියලා හිතන එක. ඒතර මායя කියලා කියන්නේ ආත්මීයම අනිත් පැත්ත. ඒතර දෙල්පතිත්‍ර අසුරයන්ද්‍රාගේ මරබන්ධනේ නැති දෙයක් තියනවා කියලා හිතන එක නක්. ඒක මරබන්ධනය. ඒ කියන්නේ සුරයන් නරකයි කියලා හිතනකන් ලු අසුරයාගේ මේ මරබන්ධනේ තියෙන අසුරයව එහෙමලු මේ සුරයන් පරද්දලා තියෙන්නේ. ඒතර සුරාසුර යුද්ධය කියන්නේ දැන් සුරයන් නරකයි කියලා හිතනවා. ඒ කියන්නේ නැති දෙයක් තියෙනවා කියලා හිතනවා. නැති දෙයක් තියෙනවා කියලා හිතන එක තමයි මේ අපේ ආත්ම බන්ධනේ. ඒක තමයි මරබන්ධනේ. ඒක තමයි අසුරයාගේ මරබන්ධනේ. මේක බුදුව කතාව. මේවා කියන්න ගියාම මිනිස්සු අතරම හිතාගන්න රිපෝට් ලියන්න වෙනවා 아무තේ. ඔව් සුරාසර යුද්ධයේ කියන්නේ කවුරුවත් අද වෙනකන් නිවන් දැකේ නිවන් මගේ කියලා නැහැ. කිසිම පොතක නැහැ, අටුවාචාරින්ගේ පැහැදිලි කිරීමවත් නැහැ. එහෙම කතාවක් කොහෙවත් නැහැ. සමහරවිට මේ සියවස් ගණනාවකට පස්සේ මේ එලිදරව් කරන මේ ආකාරයේ රටාව විදිය සේරම බැලුවොත් අම්මෝ තමයි නේද බලනවා කියන එක නම් මිනිස්සු කියන කාරණ දෙයක් නෙමෙයි. හැබැයි අපි නම් ඔය කතන්දර අපිට එකක්වත් වැඩක් නැහැ. අපිට එහෙම ඕන කමකුත් නැහැ. අපි ඔය ඕම දෙයක් අපිට කියන්න ඕන කමකුත් නැහැ. අපිට ඕනේ මේ ධර්මය ලිකරන්න විතරයි. මේ නිවන් මාර්ග, මේ ප්‍රත්‍යක්ෂතාවය මේ මිනිස්සුන්ටපත් වෙනවා. මේ මිනිස්සු ඒ දුකෙන් මිදෙනවා. මේ මිනිස්සු නිවන් දකින්නවා කියලා විතරයි අපි කියන්නේ. මේ මිනිස්සු නිවන් දකින්නවා නම් ඒගොල්ලෝ මේ ප්‍රත්‍යක්ෂතාවය ප්‍රකාශ කරනවා නම් ස්වාමීන් ඉස්සර තරම් කේන්තියක් නැහැ. ආරයන්වත් දැන් ගොඩක් දියුනේ කියලා. එච්චරයි වෙන දෙයක් වෙන්න ඕනේ. මේ ලෝක සත්‍යය දුකෙන් මිදෙනවා කියන්නේ ඒක මහා ලොකු විශාල දෙයක්. ඒ සත්‍යය ආයි දුකකට වැටෙන්නේ නැහැ කියන්නේ, ඒ සත්‍යය ආයි සසර දුකෙන් මිදෙනවා කියන්නේ, සසර දුකකට වැටෙන්නේ නැහැ කියන්නේ, ඒක ඒ ආයතම දැනෙනවා කියන්නේ ඊට වැඩි දෙයක් අවශ්‍ය නැහැ. ඒකයි වෙන්න ඕනේ. අපේ කතාවක් අපිට වැදගත් නැහැ, කාටවත් වැදගත් නැහැ. මෙතන සත්ව පූජන කතාවක් කොහොමවත් නැහැ. ආර්ය භූමිය ආර්ය මනසල දෙන්නේ නැහැ කියන එකයි. ඒ සබහා දහම විතරයි සබහා දහම අවබෝධ කරන්නේ. ඒ කතාව අති නිර්මලයි. මේ කියනවා නම් ඒ ආර්යයන් වහන්සේලා දෙනමක් විතරයි නේද ස්වාමීන් වහන්සේ? ආර්යයන් වහන්සේ දෙනමක් නැහැ. ඒක තමයි මගේ ආර්යයන් වහන්සේගේ නාම රූප නැහැ. ආර්ය සමානයි කියන්නේ. ආර්ය භූමියේ ආර්යයන් වහන්සේලා සමානයි. ඒ ස්වභාවය. සමාන ස්වභාවයක් තියෙනවා නම් තියෙන්නේ ආර්යයන් වහන්සේ. ඒක ස්වභාවය විතරයි. ආර්ය කියන්නේ අත්‍තරම මේ මොකද නේ? අර අරහත්ත්වේ කරා යන ගමනේ නාම රූප වලින් මිදෙන එකයි. නාම රූපෙන් මිදෙනකොට කෙනෙක් නැති වෙනවා. සිතුවිල්ලක් නැති වෙනවා. ඕක ලොකු කතාවක්. ඒක තමයි ලෝකෝත්තර භූමිය. ඒ කියන්නේ ආර්ය භූමිය. ඒකේ නාම රූප නැහැ. ඒ කියන්නේ පෙන්වන්න රූපයක් නැහැ. නමක් නැහැ. එතකොට එයා මිනිස්සෙක් කියන්න බෑ. ඒකයි අර උපකහන ප්‍රශ්නේ. ස්වාමිනිය ඔබ මිනිස්සෙද? මිනිස්සෙක් නෙවෙයි. ස්වාමිනිය ඔබ දෙවියෙක්ද? දෙවියෙක් නෙවෙයි. ඔබ ගන්ධබ්බේ බ්‍රාහ්මණේ ඔක්කොම අහනවා. නම් ටික ඔක්කොම තියෙනවා එදා බුදු සමය තිබුණේ. ඊට පස්සේ කියනවා එසේ නම් ස්වාමීනි ඔබ කවරේ දන්න. බුද්ධ කියන්නේ කෙනෙක් පුජ්‍යලෙන් නෙමෙයි. සත්ව පුජ්‍යල කතාවක් නැහැ. ඒ ඔක්කොම බුද්ධ මේ ස්වභාවයට පත් වෙන සේරම බුද්ධ ස්වභාවයට පත් වෙන්නේ. ඒක අපිට ඒක හොඳට පෙන්වන්න පුළුවන් මේ සූත්‍ර වල පැහැදිලි කරනවා. බුදුන් වහන්සේම දේශනා කරනවා. සම්මා සම්බුද්ධත්ව ශ්‍රාවක බුද්ධත් ගැන බුදුන් වහන්සේ කියනවා අනිත් හැමෝම ශ්‍රාවක බුද්ධ වෙනවා. මේ ධර්මයේ මුලින්ම යමෙක් ලෝකෙට එලි කරාද ඔහු සම්මා සම්බුද්ධ වෙනවා කිය. බුදුන් වහන්සේම සම්මා සම්බුද්ධ සූත්‍රයේ තියෙනවා. බුදුන් වහන්සේම දේශනා කරනවා. අපි දැන් ඒක ඉස්සරහට ආයිපාර නැවතත් දාන්න පුළුවන්. බුදුන් වහන්සේ පෙන්නන තවත් සූත්‍රවල තියෙනවා. බුදුන් වහන්සේමයි කියන්නේ. ඒව තේරුම් ලියලා තියෙන වෙනින් විදියට. නමුත් සූත්‍රයේ තියෙන එහෙම සූත්‍රයේ පැහැදිලිවම තියෙනවා සම්මා සම්බුද්ධ කියන්නේ ලෝකෙට මුලින්ම ආවෝද කරගෙන ඉරි කරපු කෙනා අනිත්‍ය ශ්‍රාවක බුද්ධ වෙනවා කියන්නේ. ශ්‍රාවක බුද්ධ වෙනවා. ඒක ඒ විදිහටම තියෙනවා. ඉතින් මහායානෙ කියන්නේම ශ්‍රාවක බුද්ධ කියන එක.
මහායානෙත් දැන් සමහර අය ඉතාලි ප්‍රාර්ථනා කරන ඒවා තියෙනවා. නමුත් අපි දන්නවා මහායානෙ තියෙන ශ්‍රාවක බුද්ධ. ඒ කියන්නේ මහායානෙ ඔය කෙලින්ම පෙන්නනවා මේ නාම රූප වලින් මිදලා බුද්ධ ස්වභාවයට අවදීනවා කියන. දැන් තේරවාදීන් පෙන්නනවා නෑ මෙතන සෝවාන් සකදාගාමි අනාගාමි කියන මාර්ග ටික ඔස්සේ එන්නේ කියන. ඕක දෙකම එකයි. ඔව්. ඔය තේරවාදී වෙනයි මහායාන වෙනයි කියලා දෙකක් නෑ. නිවන එකමයි. නිවන එකමයි. එකම නිවන් මඟ මේ විවිධාකාර ආකාරයට පැහැදිලි කිරීමෙන් බෙදා ගන්න ඕනේ නෑ. එකම නිවනටපත් වෙන්නේ. ඉතින් මොකටද අපිට වෙනින් කතා? මේ ස්වභාවය අවදී වෙනකොට කවුරු හරි නාම රූප පච්චේ පරිග්ගහ ඥාණයෙන් මේ බාහිරත් දෙයක් නෑ සිතෙත් දෙයක් නෑ කියලා මිදෙනවා නම් ඒ ආර්ය භූමිය. ආර්ය භූමියේ නාම රූප නෑ. එතන තියෙන්නේ බුද්ධ ස්වභාවය. ඒ බුද්ධ ස්වභාවයේ මහා මෛත්‍රියක් තියෙනවා. ඒ ඔක්කොම එකයි. ඒක තමයි මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ. මේ කොහෙවත් තා මෛත්‍රී බුදු රූප දෙන එක බලන් ඉන්නවා නම් ඒකම මෝඩ කතාව. හැමදාම කියයි බුදු වෙන කාල දිගේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නවා කියන්නේ. හැමදාම අර අස්සයාගේ කරත්තේ ඉස්සරහා යකරත්තලේ තිබ්බා වගේ මෛත්‍රී බුදුන් නිකන් ඉඳී. ඉන්න කෙනා බලන් ඉඳී නිවන් දකින්න කෙනා නිවන් දකින්න. ඒ ඇත්තියන ස්වභාවයේ මෛත්‍රී ස්වභාවය නිසා තමයි මේ කියන්නේ අපි හඳුනන. ඔව් ඒ ස්වභාවයේ ඇතුලේ මහා මෛත්‍රියක් තියෙනවා. මොකද සියල්ලම දෙක වැස්සමයි තමන්. ඉස්සරහට මරණ කෙනෙක් આવුවොත් එයාමයි තමන්. ඒ ස්වභාවය දෙන්නේක් නැහැ. ඔකේ ලොකු තේරුමක් තියෙනවා. මමෙක් කියලා කොහෙද ඉන්නේ ඉස්සරහා එන කෙනාම හතුර නම් එයාමයි තමන්. ඔව්. එතකොට එතරම්මයි තියෙන බුද්ධ ස්වභාවය. බුද්ධ ස්වභාවය තුල දෙන්නේක් නැහැ කිව්වේ ඒකයි. ඒක තමයි කල්නම් කර ස්වභාවය ගත්තොතින් ස්වභාවය සමාන වෙන්නේ ඒ බුද්ධ ස්වභාවයම තමයි ආර්ය ස්වභාවයම තමයි නැත්නම් ස්වභාවය තුල ආත්ම කතාවක් නැහැ නෑ ඔව් සත්‍ය කුජල කතාවක් නෑ ඔව් සබදාහම විතර සබදාහම විතර ඔව් ඒක ආත්ම කතාවක් නැති වෙන එකෙන් තමයි සිතුවිල්ලකනේ ඒ ස්වභාවයේ චිත්තයක් නේ චිත්ත විමුක්තියනේ ඒ කියන්නේ වැවකලා චිත්ත විමුක්තියක් නේ ඔව් මේ කියන්නේ චේතෝ විමුක්තියනේ තව මෙතනදී ඇත්තටම වෙන්නේ ආත්මීය ස්වභාවය නැති වෙන එකේ සිත තුළ බුද්ධ ස්වභාවයක්. එළියේ තියෙන শূন্যතාවයක් නෙමෙයි මේ. නෙමෙයි ඒක. සිත තුළ සකස් වෙන ආත්ම ස්වභාවය ගිලිහිම තමයි බුද්ධ කියන්නේ. ආත්ම ස්වභාවය ගිලිහිලා ස්වභාව ඒ එකම ඒ ඒ ඒ සියල්ලම ඊට පස්සේ එතන යන කතාවක් නැහැ. ආත්ම කතාව, සත්පුජ්‍යල කතාව මොනවත් නැති එකම ස්වභාවයයි බුද්ධ ස්වභාවය සියල්ලමයි. සියල්ලමයි කියන්නේ සියල්ලමයි. ඔකට ආයි කච්චර නැහැ. අච්චා සියල්ලමයි කියන්නේ සියල්ලමයි මේ පැත්ත ප්‍රතිබිම්බේ කණ්ණාඩිය කුඩු වෙලා ඔව් දැන් සියල්ලමයි සියල්ලමයි කියන්නේ යහ පැත්තේ නම් ශබ්ද ආරවේ එකතු වෙන එක දැන් කණ්ණාඩියක් නැහැ ඔව් ශබ්දයම එකතු වෙන එකක් නැහැ ශබ්ද ශබ්ද විතරයි වර්ණ වර්ණ විතරයි සියල්ලමයි එතනයි ආර්ය භූමිය ලෝකෝත්තර භූමිය මේක ආවෝදයටපත් වුණු කෙනා මැරිලා නැහැනේ එතකොට එයා ජීවත් වෙනවානේ ඒක නිසා තමයි සෝපටිසේස නිබ්බාන කියලා සලායතන නිරෝධෝ නිබ්බානෝ කියලා පෙන්නන්නේ. කව නිරෝධෝ නිබ්බානෝ කියලා පෙන්නන්නේ. එතන සෝපටිසේස නිබ්බාන කියන්නේ දැන් මේ ආයතනේ පවතිනවා. ඒ කියන්නේ මේ ස්කන්ධේ පවතිනවා මේක මුතකරාබරේ තියෙනවා. එතකොට මුතකරාබරේ තියෙනවා කියන්නේ ශරීර ධාතුව පවතිනවා. කනවබන ඒතික සේරව. නමුත් ඇතුලේ කෙනා වැරිලා. ඇතුලේ කෙනා වැරිලා. අවබෝධයෙන් මිදෙන්නේ සංකේතය. මේක ඊටත් වැඩිය ගැඹුරුයි. සංකිතේ නිබ්බිදාය කියනකොට අවබෝධක් ඥානයක් තමයි නිවන කියන්නේ. ආ දැන් ඔක්කොම අවබෝධ කරගෙන නෙළුම්පතේ දිය බිද නොගැටි නොයලී තියෙන අපේ රහතන් වහන්සේ මෙලවත් මිදිලා එලවත් මිදිලා දෙලොවම සමවාසය කරනවා. ඔක ওই කතාව කියනකොට ඔක්කොම ටික අනිත් පැත්තට ආයි වෙනස් වෙනා එනවා. දැන් මැරෙලා නැහැ. දැන් එයා අවබෝධේ පොඩි ළමයෙක් ඉන්නවා වගේ ඉන්නේ. ඔක්කොම අවබෝධ කරගෙන එයි. එයාට රාගත් නැහැ, ද්වේෂෙත් නැහැ, මොකක්වත් නැහැ. දැන් එයා සාමාන්‍ය මේ ස්වභාවය තුළ අවබෝධයෙන් මිදලා කියන්නේ ලොකු දියුණුවක් තියෙනවා. ඒ සංවරත් තේන කියන තැන ඉන්නේ. ඒ කියන්නේ සංවරයෙන් ඉන්නේ. අභ්‍යන්තර සංවරයක් තියෙනවා. එයාට මේ බිස්නස් කරන්න මේ නිකන් මොනවා හරි ඒවා කරන්න කිව්ව මොනවත් වෙන්නේ නැහැ. ඒකයි රහස. සාමාන්‍යයෙන් ගිහියෙක් නම් ඇත්තටම අවුසඩුයි. මොකද එයාට හිතෙන්නේ නැහැ බෙහෙත්වත් ගන්න හිතෙන්නේ නැහැ මරලා යනවා. මොකද ඒකයි පවත්වන්න දෙයක් නැහැ මේ ශරණේ විතරයි. අයක් කියලා යනවා. එනේ අවබෝධයෙන් ඉතින් මොන හරි දෙයක් කරොත් ඒක අවබෝධයෙන්ම තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඒකයි මේ රහතන් වහන්සේගේ ස්වභාවය. ඒ යාව මොනවත් පිනවන එකක් නැහැ යාගේ. මොනවත් කෙලස් එහෙම නැහැ. ඒව මොනවත් කතාවක් නැහැ. රාග සීනස්සව රහතන් වහන්සේ. ඔව්. අස්සව කෙලස් පනවන්න බෑ.
ඒකයි සරල ධාතු පොළොට පස්සෙන එක අනුපරිශේෂ නිබ්බාන. දැන් හොඳටම ප්‍රමාණවත් මේ දැනට ප්‍රමාණවත්. මම වාසිතයි. සයි කතා කරන්නම්. ගොඩක් හොඳින් මේ අවබෝධය ඇති කරගන්න මේ අපි දේශනා කරන ඒ විලාසයයි ඒ ලොකු ඇත්තටම ඔබතුමිය ඇත්තටම දුර්ලභ කාරණාවක් මේ ධර්මය අහන එක. දුර්ලභ මනුසත්වයන් දුර්ලභ සද්ධම්ම ශ්‍රවණන් දුර්ලභ සන සම්පatti ඒ සියල්ලම තියෙනවා. දුර්ලභ ප්‍රතිරූප දේශ වාසෙත්. ඉතින් ඔබතුමිය මේ ආත්ම භාවයේ අපි දන්න අවුරුදු 2500ක් ගිය තැන මේ ධර්මය අවදි වුණු මොහොතේ මේ අතර ඔබතුමියත් නිවන් දකි. ඔබතුමිය මේ අන්තිම ආත්ම භාවයේ කරා යාවේ. මේක මේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක්ට එහෙම නොවෙන්න හේතුවක් නැහැ. මොකද මෙතන කිසිම දෙයක් ඉතුරු කරලා නැහැ ආයේ තියෙන්න. මෙතන මේ ධර්මය අහනවා කියන්නේ යම් කිසි නුවණක් තියෙනවා නම් අතරම මේ ධර්මය ඇහෙන්නේ නුවණ තියෙන අයට තමයි. ඒ අවස්ථාව සකස් වෙලා තියෙන අයට තමයි මේ ධර්මය ඇහෙන්නේ බොහොම ටික දෙනාට නේ. ඉතින් ඒ අය අතරම සසර නැවත සකස් වෙන්නේ. ඒ අය මේ අන්තිම ආත්ම භාවය ලබන. මා ඔබේ අවසානය වෙන තුරු බොහොම හොඳයි. එහෙමනම් හොඳින් අවබෝධ කරගන්න මේ නුවණින් විමසන්න මේ ක්ෂණේ දකින්න ගොඩක් උත්සාහ කරන්න. හොඳයි. අනිවාර්යයෙන්ම ඒක අවබෝධ කරගෙන සුවපත් වේවා. සාදු සාදු සාදු.